ජලය වර්ණවත් ලෙස පෙනෙන හැම අවස්ථාවකම අපිරිසිදු වෙන්නේ නැහැ. අපි පානය කරන පිරිසිදු ජලය වීදුරුවලට ගත් විට අවර්ණ ස්වභාවයක් තමයි දිස්වෙන්නේ. ඒ වගේම වනාන්තරවල ගලා යන දොළපහරවල් වල ජලයත් බොහෝ විට අවර්ණයි. නමුත් මුහුදු, ගංගා, ඇතැම් ජලාශවල ජලය වෙනස් පැහැයන්ගෙන් යුක්තයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ ගැන හරියටම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹන්න. මුහුදු ජලය නිල් පාටට පේන්නේ ඇයි? මුහුදු ජලය මගින් වර්ණාවලියේ ඇති රතු සහ අනිකුත් වර්ණ අවශෝෂණය කර පෙරා හරිනවා. නිල් වර්ණය පමණක් මුහුදු ජලය තුලට ගමන් කරනවා. ඒ නිසාත් මුහුදු ජලය නිල් පැහැයක් ගන්න පුළුවන්. ඒ වගේම මුහුදේ බොහෝ විට ගැඹුරු ස්ථානවලදී අඳුරු පැහැයක් ජලයට එකතු වෙනවා. පැහැදිලි නිල් අහසක් ඇති විටද මුහුදු ජලය නිල් පැහැයක් ගන්නවා. ලවණ ස්වභාවය මතද ඇතැම් විට වර්ණයන් වෙනස් වන බවයි කියවෙන්නේ. සිංහරාජයේ වගේ වැසි වනාන්තරවල දොළපහරවල් දියඇලිවල හමු වෙන වතුර තුලින් මීටර් කිහිපයක් ගැඹුරට උනත් ජලයේ පතුල බලන්න පුළුවන්. මේ ජලය උල්පත් ජලය නිසා පිරිසිදුයි. මඩ සහ අනෙකුත් ද්‍රව්‍ය පෙරලෙන නිසා ජලය තුලින් ආලෝකය ගමන් කරන විට පතුල පෙනෙනවා. මේ ආකාරයේ ජලය ලෝකයේ ඉතාම දුර්ලභයි. හිමාලය සහ ඒ ආශ්‍රිත කඳුවලින් එන ජලය වගේම නව ශ්‍රීලන්තය, ස්විස්තරලන්තය වගේ රටවල කඳුවලින් එන ජලය කොළ පැහැයක් ගන්නවා. මෙයට හේතුව තමයි ඛනිජ ද්‍රව්‍ය. ජලය කඳුකරයේ සිට ගලා යීමේදී එම ඛනිජ ද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. මේ ඛනිජ ද්‍රව්‍ය අතර තියෙන කැල්සියම් බයිකාබනේට් මගින් ජලය කොළ පැහැයට හැරෙන බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය කළු පැහැයට හැරීමද සිදු වෙනවා. බංගලාදේශය වගේ රටවල ගංගාවලට කසල සහ කාර්මික අපද්‍රව්‍ය එක්කිරීම හේතුවෙන් ගංගා ජලය කළු පැහැ වෙලා තියෙනවා. ඇල්ගී මගින් අපද්‍රව්‍ය එකතු වූ ජලය කළු පැහැයට හරවන බවයි කියවෙන්නේ. රතු පැහැ ජලය ඇතිවීම සඳහා යකඩ මැග්නීසියම් බලපානවා. මේ ලෝහ ස්වභාවිකවම එකතු වන ජලාශ, විල්ලාදී ජලය සහ මඩ රතු පැහැයක් ගන්නවා. නාගරික පරිසරවල ඇතැම් ජලාශ කොළ පැහැති. ඒ සඳහා නයිට්‍රජන්, ෆොස්ෆරස් වැනි ඛනිජ ද්‍රව්‍ය එම ජලයට එකතු වීම හේතු වෙලා තියෙනවා. මේ නිසා ඇල්ගී වර්ධනය වී සුපෝෂණය වීමද සිදුවනවා. ඉතින් මේ නිසා දුර්ගන්ධය ඇතිවීම, ඔක්සිජන් නොමැතිවීම නිසා මත්ස්‍යයින් විනාශ වීම ආදියද සිදුවෙන්න පුළුවන්. ජලයේ සංයුතිය ස්වභාවිකව හෝ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනස් වීම නිසා වර්ණය වෙනස් වී අපවිත්‍ර වෙන්න පුළුවන්. මේ නිසා ස්වභාවික ජලමූලාශ්‍ර රැක ගැනීම මිනිසුන් වන අපි හැමෝගෙම වගකීමක්. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයා කැමති නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝවකින් ඉක්මනින්ම මුණ ගැසෙමු. ඔයාලට සුබ දවසක්.